සෞඛ්‍ය අමාත්‍යංශයේ තෙන්න්ඩර් ගණුදනු පිළිබඳව අපි නිරන්තර අවධානයෙන් ඉන්න සමහරයට හිතනව ඇති අපි එහෙම කරන්න ඕනි නෑ කියලා. සමහරයට දැනෙන ඇති අපිට එහෙම කරන්න අයිතියක් නෑ කියලා. නමුත් විශේෂෙන් සෞඛ්‍යසේවාව පවත්වාගනයාමේදී සෞඛසේවාය ඇතුළේ. සිද්ධ වෙන ගසාකෑම නාස්තිය දූෂණය වංචාව. ඒවගේම අක්්‍රමිකවත් මුල්ලිය පරිපාලනෙන් නිසා විනාශයට පත්වෙන මුදල් ප්‍රමාණය ගැන අපි සෞඛ්‍ය ෘතිකය විදිහයට ඉතාම අවදියෙන් ඉන්නේ. ඒකට හේතුව තමයි අපිට ඇත්තටම සෞඛ්‍ය සේවාව මේ ක්‍රමයට පවත්වාගෙන ගියොත් මේ කාර පාලිමේන්තුද කිව්වගේ ඔක්ෂන් සෙල්ල එකක් විදිට ඉවරවෙනවා මිස සේවාවක් විදියට අපිට දියුණු කරගන්න බැරිවේරු. දැන් සෞඛ්‍ය සේවාවේ අර්බුදය මොකද්ද කියලා කවුරරි ඇහුවොත් ඒක මේ රටේ තියෙන අර්බුදය වගේ ඊටත් එහාගේ අර්බු දෙයක් ආර්ථිකමය වශයෙන් සෞඛ්‍ය සේවාව ඉතාම නරක තැනක තියෙන්නේ මුල්ලේ පරිපාලනය පැත්තෙන් සහ ගණු දෙරු කිරීමේ ක්‍රමවේදය පැත්තෙන් ඉතාම දූෂි තත්වක තිය. න අපිට මේ මොහොතේ නවතවතාවක් මේක මතක් කරන්න වෙන්නේ. සෞඛ්‍ය මාත්‍යංශයේ ආ. අක්ෂිකාච ටෙන්ඩර එකක් සම්බන්ධයෙන් ඔබට මතක ඇති දිගින් දිගටම අදහස් දැක්වවා මේ සෞඛ්‍ය අමාත්‍යංශය මුලින්ම අක්ෂිකාච ගැන අපි කරපු චෝදනාවට උත්තරයක් විදිහයට අක්ෂිකාච හිගයක් ඇතිවෙන්නට පුළුවන්. එවගේ මේ ටන්ඩර් ගලු දෙෙනු හර හා සිද්ධ වෙන ක්‍රියාවලිය නැවත නැවත කමිටුවලට දමින් කරන සාකච්ඡා ඇතුළේ ලංකාව මිනිස්සුන්ගේ අක්ෂිකාචවල ප්‍රශ්නයක් වෙන්නට පුළුවන් කියලා කියනකොට දෙදස් විසිතුනයි නමයයි හතරවෙනිදින්න. සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රෘති නිවේදනයක් නිකුත් කරනවා. මේ ප්‍රෘති නිවේදනය ඉතා පැහැදිලිව කියනවා. ඒ අනුව ලබන නොඇම්බර් මාසය දක්වා අවශ්‍ය අක්ෂිකාච වෛද්‍ය සැපීම්මංශය මගින් මෙරට රූහල් සඳහා පෙදාහැර ඇති බව වෛ්‍ය සැපිවම් මංශයේ අධ්‍යක්ෂක කපිල වික්‍රමණයක්ක මහතා පැවසීය. එම තත්ත්වය තුළ අක්ෂිකාචවල හිඟයක් මෙරට රූහල් පද්ධතිය තුළ නොමැති බවත් අවශ්‍ය සැත්කම් සාමාන්‍ය පරිදි, මේ වන විටත් සිදුවමින් පවතින බවත් ඒ මහතා පෙන්වා දෙයි. මේක සෞඛ්‍ය මාත්‍යාංශය දෙදා සිසිතුනයි නමයයි හතරවෙනිදින නිකුත් කරන ප්‍රෞෘති නිවේදනයක්. අපි දැක්ක අද දවසේ අක්ෂිකාජ සම්බන්ධයෙන් නිකුත්්‍රච්ෂ නිවේදනයක් ඒ නය පවතින අක්ෂිකාජ ප්‍රමාණවත් සතියකට පමණයි. සෞඛ්‍ය අමාත්‍යාංශය. කට දැ. මේ සෞඛ්‍ය මාත්‍යංශයයි මේ සෞඛ්‍ය මාත්‍යාංශයයි වෙනස්ද. එම නැත්තං නොුවැම්බර් කියන එකයි සැත්තැම්බර් කියන එකයි අතර ලංකාවේ මොකක් හරි උටපටයක් තියෙනවද නොවම්බර් මාස සැත්තැම්බරෝල්ට ගෙනල්ලා සැත්තැම්බර් මාසේ නොැම්බවෝල්ට ෙනාපු ප්‍රශ්නයක් මොකක්හරි තියනවා. එනිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා එක වෙලාවක සෞඛ්‍ය අමාත්‍යංශය යක්ක්ෂිකාච්ච හිඟනෑ කියනවා තවවෙලාවක ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයම හිඟයි කියන. එක වෙලාවක සෞඛ්‍ය මාත්‍යංශය නොඇම්බර්දක්වා අක්ෂිකාච තියනවා කියලා කියනවා. තවවෙලාක කියනවා සතියකටත් අක්ෂිකාච නෑ කියලා. ඇයි මෙහෙම වින් මේ තවත් නිවේදනයක් අක්ෂිකාච හිඟයක් නෑ. අපි එතකොට කියනවා අක්ෂිකාචවලින් වංචාවකට සැරසෙනවා කියලා. මේත් මීට සුමාන දෙකට ඉස්සල සෞඛ්‍ය මාත්‍යංශය කියපු කාරණාව. තොට අක්ෂච. ඇයි මෙෙම හිඟවෙන්නේ පාට ඇයි මෙහෙම හිඟ වෙන්නේ නැත්ත කියෙන කාරණාව ගත්තහම අපි දෙගෙන් දිගටම කිව්වා. අක්ෂිකාච ටන්ඩර එකක්, අක්ෂිකාච අවශ්‍යතාවය අනුව අක්ෂිකාච අසූදදස් පන්සීයක්. මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උමනාවට අවෂධ සංස්ථාව අවසද නීතිගත සංස්ථාව. ෙක් ඇ ටන්ඩරක එකක් විදිහර නෙවෙයි හඳවන්නේ ටෙන්ඩර අටක් විදිහට කඩක් ඇඳවනවා. මේ එක අටක් විදියට කැඩීමේත් රහසක්තියනවා ඒ තමයි ටන්ඩ ගණුදෙනනුව ලොකු වෙනකොට ඒ අමා්‍යන් මණ්ඩලය දක්වා යන්න ඕනේ ඒ ස්පීසිය එක ඇතුලෙම තියාගන්න ලං. ස්පීසිකට පුළුවන්ම් ප්‍රමාණයකට පොඩි කරන්න ඕන. එනිසා පොඩි කරහම අපි ඒ කඩල කඩල කඩලදානවා. හරියට සෞඛ්‍ය මාත්‍යංශට ඕනේ මිනිහෙක්නං. ස්SP ආහිතනය මිනිහෙක් ෝඩ කරන්නේ නැතුව වෙනම අතකුයි වෙනම කකුලකුයි ඉළඟට වෙනම පපුුවකුයි වෙනම ඔලුවකුයි වෙනම ඇගිලිතිකකුයි වෙනවෙන වශයෙන් ඕෝඩ කල්ලා පස්සේ ඒක හදාගන්නවා වගේක් අපිට පෙන්වා හැබැයි සෞඛ්‍යමාත්‍යන්ශයටට ඕලනි මිනිහෙක් කියල අමාත්‍යංශය හොඳින්ම දනි දැනගෙන තියද. අපිට ගෙනල්ලදෙන්්ඩ කියල ස්ප.සි ආයතනයට කියද්දි තමයි. ආන මිනිියාව ෝඩ කරන්න නැත්තේ මිනිියම ෝඩ කරන්න ඇැතුව අතපාය කකුල වගේ වෙන්වෙන් වශයෙන් පෙට්ටිවලට ගෙනල්ල දෙන්න කියල කියන්. ඒ හේතුව තමයි අපි මනුස්්‍ය ෝඩකරොත්. එයා ගැන තීරණ ගන්නන්නේ අමාත්‍ය මණ්ඩලය හෝ ඉට ඉහල ප්‍රසම්පාදන කමිටුවකින් ඒ වෙනම කතාව අපි කියමුක හරි කමක් නෑ කෝහමමාහරි අපිට මනුස්්‍යය හදල දෙන්න නවායි කියලා දැම් මේ මනුස්්‍යය හදල දෙන්නේ න්නන්නේ ක්ෂිකාච අසු දෙදස් පන්සීයක් සඳහා මේ අක්ෂිකාච අසු දෙදස් පන්සීයට අපි වියදන් කරන්න බලාපොරොත්තු වෙනවා මිලියන අටසියයක වගේ ප්‍රමාණයක්. විශාල මුදලා එක පැත්තකින් ප්‍රසම්පාදන නීතියක් තියනවා එවගේ ටෙන්ඩ නදනු සිදු රීමේ නීතියක් තියෙනවා මේ නීතිය හරියටම ක්‍රියාත්මක වන්න ඕනි ක සෞඛ්‍ය මාත්‍යංශය කියනවා එක තමයි රටේ නීතිය එක එසේිය යුතුනාක් එසේ විය යුතුයි. එතකොට කිසියම් සමාගමක් තෙන්ඩර එකක් ඉදිරිපත් කිරීමේදී ඒ ටන්ඩර එක නියමිත පරිදි ඉදිරිපත් කරලා නැත්තං සෞඛ්‍ය මාත්‍යංශයට තිද්දව වෙනවා. එක පූර් වශයෙන් ඒක ගැ සැලිල්ලක් දක්ව නැත්තං නවත ටෙන්ඩරෙ එකක් කැඳවවා. අපි මේ සම්බන්ධයෙන්. පැමිල්ලේද සෞඛ්‍ය මාතවර යිතා පහැදිලියෝ පිගත්කා. වෘතිය සමිති පැත්තෙන් කරපු චෝදනාව සත්‍යයි ඒ නිසා එක නිවැරදි කළ යුතුයි කිය. එතකොට එක නිවැරදි කරන්නේ කොහොමද කියන කාරණාව දැන් අපිට ප්‍රශ්ඥන්. ෘතිය සමිතිි පැත්තෙන් කරපු චෝදනාව තමයි මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී, ඒ සම්පාදනයක සඳහා ඉදිරිපත් කරලා තියෙන සුදු සුකං සපුරණ සමාගම් දෙකම නියමිට පරිදි තන්ගේ ලංසුව ඉදිපත් කරලා නෑ. එමනැත්තං ටෙන්ඩ පටිපාටියට අනුව වැරදි දෙකක් කරලා තියෙන. තුොර මේ නිවැරදි කරන්න නං ආපස්සර ගිහිල්ලා අපිට ක්‍රමවේදයක් නෑ නිවැරදි කරන්න. එමන අපට නිවැරදි කරන්න තියනෙ නැවත. කෙනකුට හිදන්න පුළුව නවත ටෙන්ඩරෙක් ඇදවවාමකට මාර කාලයයක් ඇවා එනිවා මනිසුන්ට අක්ෂිකාච නැතිවෙන හිදා මාත්‍යංශේ මොවස මොකරරි පැලස්තරයක් ගල පහෝමාරී අක්ෂිකාච දෙන්න මේේ යන්න කියලා නෑ. අපිට සෞඛ්‍ය මාත්‍යංශේ කාර්යක්ක්ෂමනං තෙන්න්ඩ එකක් ැඳවල සති දෙකක් ඇතුළත මේ කියන ක්‍රියාවලිය කිරීමේ හැකිියාවක්තියන හම හැියාවක්තියනෝ කිය සෞඛ්‍ය මාත්‍යංශයට දන්නව ඒ හැකියාව ගෙනන සෞඛ්‍ය මත්‍යයංශයේට උගන්නන්ට. අපි කවුත් ඔන්නෑ ඔන්නන්ඒ පිබඳව විශාල ප්‍රාමාණික දනුමක්තියෙන කණ්ඩයමක් එනිසා නොෑම්බර් කියැනෙතව ගුඩා කල්තියන එකත් සති දෙකක් කියන්නේ මේ මාස ඇතුළත සිද්ධ වෙන එකත්. දුකට නොම්බර්ණනන් සෞඛ්‍ය මාත්‍යංශයේේ කියන විදියට. නැවතවතාවක් අක්ෂිකාච අවශ්‍ය වෙන්නේ අපිට මේ ක්‍රියාවලිය නිවැරදිව කරගන යාමි හැකියාවතියෙන. හැබැයි සෞඛ්‍යමාත්‍යංශයට හිටිපු ගමන් නැවතවතාවක් අක්ෂිකාච හිඟියයක් අද දවසේනො. අද දවසේ නකොට අපිට වාර්තා වෙනවා අර නරකයි කියපු ටෙන්ඩර්ත් එමනැතා වැරදියට දැම්මයි කියෙන ටෙන්ඩර් නිවැරදි වෙලාතියෙනවා කියලා හිි හැටිය. එම නිවැරදි වන්න බෑ එමන අපි ආපශ්ට අතීතයට ගමන් කරලා. අතීේ න්න නවත තීර රග ෝන අදවසට මදන්න එහෙම ආස්්චර්යයක් කරන්න හැකිාවක් කාටහරි ෝක තුල තිේෙනද කියලා. එතකොට වැරදිී කියපු ටන්ඩර් ඊ දවසේදී නිවරදි වෙනකොට අද දවසේ සෞඛ්‍ය මමාත්‍යංශය කියනවා මෙන්න නොවම්බර් වෙනක අක්ෂිකාාජ තියෙනවාගේ බපු සෞඛ්‍ය මමාත්‍යංශය පවතින අක්ෂිකාට ප්‍රමාණවත් වෙන්නේ සතියකට පමණයි. මේ මීට සති දෙකට දාපු නිවේදනය අක්ෂිකාච හිඟයක් නෑ මේ සතිදයකට කලීක්ගයන්න. දැන් කියේන අක්ෂිකාච සතියකට විතරයිතියෙන්. දැ මේකදහරි මේක දහරි. ඇයි මේ දෙකා අතරතියන ප්‍රශ්න තමයි අර වැරදිීගී ටෙන්ඩර් වැරදිීකිෝ සමාගම් දැන් සෞඛ්‍ය මාත්‍යංශන නිවැරදි වෙලා තියෙන. ඒක නිසාපි සෞඛ්‍ය මාත්‍යංශයේයට මාත්‍යවරයටට කියන්නේ ඔබතුමා අපිට කිව්වාක නිවැරදි කරනවා කියලා හැබැයි නිවැරදි කිරීමේ ක්‍රමවේදය. මේ මේවෙ නිවැරදි කරන්න නං මේ වැරදි හදාගනයේ සමාගංවොට ලංසු තබන්න අවස්ථාවක් දෙන්න ඕනෙ. මේ වැරදි හදලා ලංසුතිබ්බේ නැත්තං අපි මේරටේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාලා නීතිය උල්ලංගනය කරනවා සහ ඒක නොසලකාහරිනවා. අපි ඕනව වෙනකොට නීතිය තියෙනවා ඕන වෙනකොට නීතිය නෑ. ඕන වෙනකොට බිඩ් බොන්් එක වෙලාවට දෙන්න ඕනේ ඕන නැතිවෙනකොට ඔන්නො හඒකකමක් නෑ. ඕන වෙනොට සාම්පල. ප්‍රසම්පාදන ක්‍රියාවලයට කලින් දි රිපත් කරන්න ඕන ඕන ැති නො ඔන්න ම්ප ල දැන්දුුන්නත් කමක් නෑ. ඒම නීතිහදන්න බෑරට ඇතුළේ. ඒම නීති හැදනවාට සාපේක්ෂව රටේ ක්සිිකාච. ෙදර එක කැන්සල් කරන්න ඕනෙනකොට අක්සිකාච හිග නැහැ ෙන්ටර එක කැන්සල් කරන්න ඇතුව දෙෙඩ ඕනෙනකොට අක්ෂිකාච හිඟයි වගේ කක්වෙන්ඩත් බෑ එනිසම් මේ වාතර බරපදල් පරස් පයක් තියෙනවා නිසාපි ගලුව ඇමතිතුමාට කියන්නේ ඔබතු මාාකුව නිවැරදි කරනවා කියලා නිවැරදි කරනවා කිුවනම් නිවැරදි කරන්න මොකද අපි මේගේ විශාල අවධානයකට ලක්වෙනවා මේ හරහා අපිට මේ සමාගන් දෙක තුනක තියෙන තරගේය වැඩි කරන්න පුළුව. ලංසුතියලා කියවා අපි ලංසවක්තියනවා සෞඛ්‍යෑමතිවරට, පුළුවන්න්නම් මේ ටෙන්ඩරය නෑවත කන්න වන්න දැන මිලියනට සියයක්ක් වියදං වෙන ටන්ඩරය නැවත කැඳෙවෝත්, මේ සමමාගම් දෙක අතර ඇතිවන තරන්ගේ ඇතුළේ. අපිට හය සීකට විතරගන්න පුළුවන් ිියන දෙේයක් සෞඛ්‍යමත්‍යයාන්සි ආන්ඩුවට රජයට, අපිට තුරගන්න පුළුව. අපි ඉතා පෑැදිව කියනවා එලියෙඉන්න. කටිය විදිට අර පාරයිද හොයිස්කට්න කණ්ඩෑයම විදියට අපිට තේරු මක්තියෙන අපි ඇතුළේ නෙවෙයිඉන්නේ නත් අපිට අපිට අවබෝධයක්තින හෙම කරගණ්ඩ පුුවන්කිලා හමනක් ලංකාවේ සෞඛ්‍ය සේවාට අමාත්‍යන්යට ආ්ඩුවට රට මිනිස්සුන්ට මිියන දේීයක් ඉතිතුර කර ගඩක් පුළුවන්න්න. තෙන්ඩර් ප්‍රසම්පාදන ක්‍රියාවලයේ වැදි නිවැරදි කරග්ඩක් පුළුවන්නක්. වැරදිසාගත විදිට ලසුදපු සමමාගන් වලට නිවැරදි වන්න ඉදන්නඩක් පුළුවන්න. ක්සිිකාචත් අපිට නොෑම්බර්වල වෙනකන් තියවා කිය සෞඛ්‍ය මාත්‍යංශය අපිට පැහැදිලිවත් තහවරු කරලත් තියෙන වනං ඇයි මේ ගනුදනුව නිවැරදි කරන්න නැතුව මේකට ප්ලාස්ටර් රලවන්නේ. පලාස්ටර් රලවන්න බෑගපු මේේ වැරද්ද නිවැරදිවෙන්නේ කොහොමද හිට හැටියේ. හිට හැටියේ මේ නිවැරදිවීම ඇතුළේ මොනවාහරි ගණුදනුවක් වුණනායගල අපිට හිතනවනං හද්ද යනේ. අපේ රද්දේක. රට මිනිස්සුන්ගේ වැරද. වැරදි කියපු එකක් එක පාට්ට නිවැරදි වඩත්. නෑයි කියපු එකක් තියෙන්ඩත්. තියෙනවායි කියපු එකක් නැති වඩත් එකපාර වෙනස් වඩ නං මොනවාරි ඇතුළේ බරපතල ප්‍රශ්නයක් මොුණහරි ගනුදනුවක් වෙලා කියලා අපිට නිකමට වගේ හිතෙන එක වැරදිද. ඒක හිතනෙ එක නවත්න්ට සෞඛ්‍යමත්‍යයන්සිට වගකීමක් තියෙනවා නද කියන එකයි අපපියයන්නේ. එනිසා අපිට පේනවා මේක ඇතුළේ කිසියම් පලහිලවවක්තියෙනවා අපිඒ පලහිලව් එකක් ගෙනවත්ේ අවධානය යොමු කරන්නේ අපි ගැරන්ඩ කරලා කියනවාමටන්ඩර් දෙක නැවත ප්‍රසම්පාදනය කරන්න මේ සමග මොල්ට දුන්නොත්. අන්නර අපි කියන තරඟකාරීත්වය තුළ හොඳබඩු ලාබෙට ගැනීමේ ක්‍රියාවලියට අපිට අන්න පුළුවන්. අපි අනිවාරයෙන්ම අප ඒ පැදිලි කියන්න පුලුවන් මේ සමමාගම් අනිවාර්ම මේ තරක කාරිත්වය ඇතුළේ ඊළඟ සැරේ තමන්ගේ ලංසුව අඩුවෙන් තියන තත්වයකට පත්වන එක තමයි තරක කාරිත්වය ඇති කරන එක් තරා ක්‍රමය. එනි අපි කියනවා නිවැරදි කිරීම කියන්නේ වැරැද්දක් උනා කියලයක උනේ නෑ කියල පස්සෙ කියන එක නෙවෙයි වැරැද්ද නිවැරදි කරන එක වඩා වැදගත්වවෙන්නේ මිනේන දෙසිීක විර ඉතුරුවක් සෞඛ්‍ය මාත්‍ය අංශයට කරගන්න පුළුවන් වෙන එක පිවිශ්වාස කරනවා ක්ෂිකා හිගේ ත්. අක්සිිකාත හිඟ නැ කියන එකත් දෙකම කිසියම් ගනුදනු ක්‍රියාවලියක වටපිටාවක්. ඒ වගේම මේ ටෙන්න්ඩර එක ඇතුළේ ප්‍රශ්නයක් උනාය කියන එකත් මේ ලංසු තිබීමේ දී අඩුපාඩු උනාය කියන එකත් දැන් අඩුපාඩුවක් නෑ කියන එකත් කිසියම් ගනුදනුව කොටසක් කියලා පිට හිතනවා. විශේෂයම සෞ් කෙලේකම්වරයා. මේ සම්බදධෙන් කමිටුවක්දාලයේ කමිටේදී ප්‍රසපාන ක්‍රියාවවෙලද ලංසුත ඇබපු සමාගම්ේ අඩු පාඩු තියරවා කිය ඉතා පැදිිියෝ අවරු කළ තිේර. එනි සාපි සෞඛ්‍ය මාත්‍යවරගෙන් ඉල්ලන්නන්නේ ජනාධිපතිවරෑගින් ඉල්ලන්නන්නේ ඉතා පැහදිලිව මෙතන ප්‍රශ්නයක් තියනවාඒ. ප්‍රශ්නය නිවරදිව විසඳුවොත් අපිට විශාල ලාබයකුත් ලබල ක්‍රමය නිවැරදි කරන්න පුළුවන්. හටත් චෝදනා කරන්නේ නැතුව අපිට සෞඛ්‍ය සේවා විසරාට ගෙනියන්නත් පුළුව. තේ නිසා අපි නැවත මතක් කරනවා නමවැනි මාස හතරවෙනි නොවැැම්බර් වෙනකං අක්ෂිකාච තියනවාය කියල සෞඛ්‍ය මාත්‍යංශයේ කියනවා. ඒක පුවත්පත් මගින් තහවුරුුවෙනවා ඒවගේ මේ චෝදනාව කරාම සෞඛ්‍ය ඇමතිවරයා ඉතා පැහැදිලි ප්‍රසිද්ධිය ෙනවා ෘතිය සමිකරපු ඒ චෝදනාව නිවැරදිී. ඒ නිවැරදි කරන්න අපි කටයුතු කරනවා කියලා. ඒවගේම අද දවසේ පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය වාර්තා කරනවා. නොුවම්බර් මාසය වෙනකන් තියෙනවාගේ වක්ෂිකාච තියෙන්නේ සතියකට විතරයි කියලා. ඒවගේම සෞඛ්‍ය මාත්‍යංශය ඉතා පැහැදිව සෞකලේකම්වරයාගේ කමිටුවගින් කියනවා. අක්ෂිකාච මිලදී ගැනීම ටෙන්න්ඩර් ඉදිරිපත් කරපුූ ප්‍රධාන සමාගම් අඩුම ලංසුතපුපු සමාගම් දෙකම අඩු පාඩු තියෙනවා කියලා ඒ අඩුපාඩු නිවැරදි කරගන්න බැහැ ඒවා නිවරදි ක හැකි අඩුපාඩු නෙවෙයි මොකදේ ක්‍රියාවල ආපස්සට අපිට ගෙනියන්න බැරි නිසා. ඒනිසා නැවත ටන්ඩර එකක් කැඳවීම තමයි මේක තියෙන උත්තරේ හැබැයි සෞඛ්‍ය මාත්‍යංශය හිති හැටියේ අක්ෂිකාච හිඟයි කියන ගමන් අර අඩුපාඩු නොසල හර ාද ේ ක්‍රියාවලිය කිහිල යෙනවා. කො මත්‍ය ංශයේය මයි අඩු පාඩු තියෙනවා වගේවේ ද මමාත්‍යන්ශයේ මයි අඩු පාඩු නෑ කියන්නේ. එනිසා මේකාතර බරපතල සැකයක් මතු වෙනවා. මේ පිළිබඳව සෞඛ්‍ය ත්‍යන් ේ මට වඩ ධන ට ුතු නිවැරදි රන්න කියලා පිල්ලවා නිවැරදි කිරීම ඇත ඇතුලේ මාගම්තර තරග ඇති කරලා සමාගම්මතර. ඇතිවන තරඟය නිසාපිට අඩු මුදලට වැඩි කොලිටි බඩු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා, අපි ගණනය කරනවාඒක මිලියන දෙසිියක් දක්වා ඩු කර ගැනීමේ හැකියාව තියෙනවා කිය.